අක්‍රීය වූ නොරචෝලේ තාප විදුලි බලාකාරයේ පළමු ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීමත් සමග මෙගාවොට් 300ක විදුලි ධාරිතාවක් ඊයේ පස්වරුවේ සිට ජාතික පද්ධතියට එක්කලබවයි විදුලි බල බණ්ඩලය සඳහන් කළේ. පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වීම සහ දෙවන ජනන යන්ත්‍රය අලුත් වැඩියා කිරීම හේතුවෙන් පසුගිය 15 දා සිට මේ දක්වා දිනකට පැය 3කට අධික කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරුණා. ඒ අනුව අද සහ හෙට දිනේදී පැය 3ක විදුලි කප්පාදුව සිදු කරන බව විදුලි බල මණ්ඩලය ඊයේ නිවේදනය කළා. නොරච්චෝලේ බලාකාරයට ගල් අඟුරු ලබා ගැනීමට පළ කර තිබූ ටෙන්ඩරය මගින් අවම ලන්සු ඉදිරිපත් කළ සමාගමට එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කරනවා. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුව තාක්ෂණික සහ ප්‍රසම්පාදන ඇගීම් කමිටුවල නිර්දේශ මත එය සිදු කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. මෙම ඇනවුම සඳහා මාස 6ක ණය සහන කාලයක් හිමිවන බවද එම ට්විටර් පණිවිඩයේ සඳහන්. මේ වන විට පිරුම්හල් රැසක් ඉන්ධන නොමැතිව වසා දමා තිබෙනවා. දිවයින පුරා ඇති ඉන්ධන පිරුම්හල් 1150ක පමණ ප්‍රමාණයෙන් දිනපතා 200-300 අතර ප්‍රමාණයක් ඉන්ධන නොමැතිකමින් වසා දමන බවයි ඉන්ධන පිරුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ. මේ වන විට ඇතැම් පිරුම්හල් අසල නැවතත් පෝලිම් ඇතිවීමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. මේ අතර දීර්ඝ කාලයක් වසා දමා තිබූ සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට බොරතෙල් ලැබීම හේතුවෙන් නැවත එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නම් ඉන්ධන හිගයකින් තොරව රටට ලබා දිය හැකි බවයි එහි පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් කරන්නේ. දැන් මේ වෙනකොට බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඇවිල්ලා තියෙනවා. තව මෙට්‍රික් ටොන් 70,000ක නෞකාවක් වරායේ නැංගුරම්ලා තිබෙනවා. මේ නැව් දෙක ඇතුලේ තියෙන මේ ධාරිතාවේ සපුගස්කන්ධ පිරිපහදුව ඔක්තෝබර් මාසය දක්වා නිෂ්පාදන කටයුතු සිදු කිරීමේ හැකියාව තියෙනවා. සපුගස්කන්ධ පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම පාලකයන්ට බලධාරීන්ට සියලුනට තියෙනවා. එනිසා මේ වගකීමේ මිදෙන්න එපා. මම හිතන්නේ රටේ මේ වෙනකොටත් යම් පෝලිමක් ඇති වෙලා තියෙනවා ඉන්ධන පිරුම්මල් වල. මේ පොඩි අඩුපාඩුවටත් මේ විදිහට පෝලිම් ඇති වෙන්නේ රට ඇතුලේ තෙල් සංචිතයක් අපි සතුව නොමැති නිසා. අඛණ්ඩව කණිතෙල් සැපීමේ කාර්යභාරය කණිතෙල් සංස්ථාවට ඉටු කරන්න පුළුවන් වෙනවා. සපුගස්කන්ධ පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන ගියොත් මේ මොහොත වෙනකොට පිරිපහදුවේ දිනකට මෙට්‍රික් ටොන් 3500ක ධාරිතාවයකින් පිරිපහදුව දුවනවා. එහෙම දුවනකොට අපිට එනවා LPG මෙට්‍රික් ටොන් 20ක් පෙට්‍රල් හදන නැප්තා මෙට්‍රික් ටොන් 310ක් ඒ වගේම භූමිතෙල් සහ ජෙට් A1 හදන්න අපිට පුළුවන් වෙනවා මෙට්‍රික් ටොන් 525ක් විතර ඩීසල් මෙට්‍රික් ටොන් 700ක් ඒ වගේම මෙට්‍රික් ටොන් 1500ක් විතර දැවිතෙල් ප්‍රමාණයක් එනවා.